තව අදටත් ඇහෙනකොට විඳිනකොට ඒ චිත්‍රපටයේ පැත්තට අපි වරගෙන යන්න පුළුවන්කමක් තියෙන ගීතයක් විදිහට අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ චිත්‍රපටය පිළිබඳව වගේම මේ ගීතය පිළිබඳව ඇයි අපි කතා කළේ කියලා ඔබේ හිත කියනවා ඇති. ඔව්, ඒ හිත කියන්නෙම රිදී තිරය තුර, පුංචි තිරය තුර, වේදිකාව තුළ බොහොම දස්කම් එකතු කරපු, ඒ වගේම අපේ ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක් විදිහට අපිට ඩබ්ලිව් ජයසිරි මහත්මයා හඳුන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා එතුමන් පිළිබඳව කතා කරනකොට සම්මාන ගණනාවක අයිතිකාරය බවට පත් වෙනකොට ළඟදිම එතුමන්ද ඇගීමකට පත් වෙන්න තියෙනවා කියන කාරණය මතක් කරන ගමන් මේ ඇගීම සම්බන්ධයෙන් තමයි අද දවසේදී මේ අඩහොරාව අපි වෙන් කරලා තියෙන්නේ. මේ පිළිබඳව අපිව දැනුවත් කරන්න මේ කතා බහ ඉදිරියට අරගෙන යන්නට අපි ආරාධනා කළා අපිත් එක්ක මේ කතා බහට එකතු වෙන්නට කියලා ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුනිල් කොස්සා මහත්මයාට. අයිබෝවන් සුබදැසුනක්. ඒ වගේම මේ කතා බහට ආරාධනා කළා ටෙලිනාට්‍ය සහ සිනමා කලා අධ්‍යක්ෂ අජන්ත අලහකොන් මහත්මයාට. අයිබෝවන් සුබදැසුනක්. ඉතින් මේ දෙපළත් එක්ක තමයි අද දවසේ අපි මේ කතා බහ අරගෙන යන්නේ. මට හිතුණා චිත්‍රපටයේ ගීතේ නරබල ආපු නිසාම අපිට සම්මාන උළෙලට, එහෙම නැත්නම් මේ ඇගයීම් උළෙලට යන්න කලින් මේ කියන චරිතය ඔබතුමන්ට වගේම මෙතුමන්ට දැනෙන්නේ කොහොමද කියලා අහන්න මම ඔබතුමන්ගෙන් මුලින්ම පටන් ගන්න. කොහොමද මේ චරිතය ඔබට දැනෙන්නේ? අපිට රටට දැනෙන විදිහ දැන් අපි දැක්කා මේ ගීතෙන්. මේ ඒ પરම්පරාව මොනතරම් මේ රටට දෙයක් කරලා තියෙනවද, මේ රට තුල තියලා ගිහිල්ලා තියෙනවද? මම හිතන්නේ ජයසිරි પરම්පරාවේ කීප දෙනෙක් අතර ඉන්න එක්කෙනෙක්. ඒතර ධර්මසේන පතිරාජ, කේමදාස ආචාර්ය කේමදාසයන්, ඒ වගේ પરම්පරාවක පුරුකක් තමයි මේ ජයසිරි. ඔව්. ඉතින් මේ ජයසිරිලා වගේ අය මේ රටේ නැවත කවදාවත් අපිට මුණ ගැහෙන්නේ නැති චරිත බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අද මේ 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 වැඩපිළිවෙලට මං එන්න සිය කැමැත්තෙන්ම ආවෙත් ජයසිරි කියන්නේ එහෙම අපිට අමතක කළ හැකි අමතක වෙන චරිතයක් නෙමෙයි, අදීන අභිමානවත් මිනිහෙක්. ඒක තමයි ජයසිරි ගැන කෙටියෙන්ම මට කියන්න. කෙටියෙන්ම කිව්වොත් ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ අභිමානවත් මිනිසා ගැන ඔබේ අදහස මොකද්ද? දැන් ඕනෑතරම් ඔබට ඇසුරු කරන්න ලැබිලා තියෙනවා මේ කලා ශාස්ත්‍රය ඇතුලේ, කොහොමද ඒ අත්දැකීම? මගේ අදහස ජයසිරි, මම ජයසිරි ජයසිරි අයියා කියලා කියන්නේ. මගේ අදහස ජයසිරි අයියා සම්බන්ධයෙන් විශේෂයෙන් 70 පරම්පරාව, දඩබ්බර පරම්පරාවක් හිටියා 70 ධර්මසේන පතිරාජ මහත්තයා, ඩබ්ලිව් ජයසිරි, කේමදාස මාස්ටර්, නාමෙල් වීරමුණි, දයා තෙන්නකෝන්, ඒ වගේ දඩබ්බර සිනමාවේ කලාවේ දඩබ්බර පිරිසක් හිටියේ. ඒකෙන් එක්කෙනෙක් ජයසිරි අයියා. ජයසිරි අයියා අදත් මම හිතන්නේ තරුණයි, තරුණයොත් එක්ක ගැවසෙනවා, පරම්පරා කීපයක් එක්ක ඉතාම සුහදව ගනුදෙනු කරන චරිතයක්. ඒ නිසා මන්ද මට නම් ජයසිරි අයියා ගොඩාක් විශේෂයි. ඒ කියන්නේ කලාකරුවන් වයසට යන්නේ නැහැ කියන කාරණාවට හොඳම නිදසුනක්ද? ඔව්, හොඳම නිදසුන තමයි ජයසිරි අයියා. එහෙම තමයි, කලාව සහ මේ හැමදේමත් එක්ක එකතුලා ඉන්න පිරිස් තව තව අලුත් දේවල් දකිනවා. අපි කියනවනේ සමහර වෙලාවට කලාකරුවන් ප්‍රේක්ෂකයාට කලින් දෙයක් දකිනවා කියලා. ඒක ඇතුලේ දැකපු ආදරණීය චරිතයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනකොට අපිට ඇගයි මුලල පැත්තට යන්න පුළුවන්. මොකද්ද මේ ඇගයි මුලල? අපි එතනින්ම අපේ කතාවේ ඉතිරි ටික ආරම්භ කරමු. මම හිතන්නේ මේ මේ මේක මේ මේ ඇගයි මුලල කරන්න ඕන රටක්. මේ දිගටම ආවා සුදර්ශයෙන් මේ ඇගේමුරල් කීපයක් කරා. රටක වගකීම තමයි මේ මේ සුදර්ශයේ ඒ නවපත් වෙච්ච પરම්පරාව මේ කරන්නේ.
ඒ කියන්නේ රටට අමතක වෙලා ගිය විශිෂ්ට කලාකරුවන් මම හිතන්නේ ඊයේ පෙරේදා කරා ස්වාමි රත්නායක මහත්මයාගේ ඉතින් මේක මේ රටක් හැටියට රජයක් හැටියට කරන්න ඕන වැඩ කළ යුතු දේවල් ඉතින් ඒවා වෙන්නේ නැති තැන තමයි මේ තැන් තැන් වල හුදකලාවේ සුදර්ශීය තමුන්ගේ ශක්තිය ප්‍රමාණයෙන් මේ කරන දේ ඉතින් මට හිතෙන්නේ මේ අපි අපි කනගාටු වෙන්න ඕන රටක් හැටියට ජයසිරිලා වගේ අය 10ක් බිහි වෙන්නේ නැහැනේ නැත්නම් සොමියයිලා වගේ අය තව 10ක් බිහි වෙන්නේ නැහැ ඒ ඒ අපේ රටේ කෘතගුණ සැලකීම අඩුතරමේ මේ પરම්පරාවටවත් මේ ලැබ තියෙන එක නම් අගය කරන්න ඕන ඒක තමයි මට කියන්න තියෙන්නේ මොකද මේ ඒ උත්සවය මම හිතන්නේ 30 වෙනිදා ජන්තනේ 30 වෙනිදා තියෙන්නේ සුදර්ශියේ මම හිතන්නේ මට වැඩි ඒ වගේන හොඳම අපි පැතෙන් අහමු දැනගමු ඉතින් මම නම් කියන්නේ අපි අපි කෘතගුණ සලකන්නේ නැති මිනිස්සු රටක් හැටියටම එහෙම ඒ කියන්නේ අපේ නිර්මාණ හරි ආදරෙන් බාර අරගෙන තියෙනවා කලාකරුවමත ඒ මිනිස්සුන්ව රැකගන්න ඒ මිනිස්සු වෙනුවෙන් කටයුතු කරන්න ඒ මිනිසුන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න මේක අපි හැමෝටම මේ චෝදනාවක් හැටියට මේන එකක් එහෙම වැඩපිළිවෙලක් මේ රටේ නැහැ ඒ නැතිකම නැතිකම නැති කරගන්න මේ සුදර්ශීය කරන වැඩේට මම විශේෂ අගය කිරීමක් කරනවා චේස්ටේක් විදිහට ඔබේ ඇගයීම බොහොම වටිනවා ඇති කියලා විශ්වාස කරනවා ඒ නිසා මේ සඳහන් කරමු මේක ආරම්භය කොහොමද සිද්ධ වෙන්නේ දැන් මේ වෙද්දී අර කීප විදිහට කීප දෙනෙක්වම ඇගයීමට ලක් කරන්න උත්සාහ කරලා තියෙනවා ඒව කරලා තියෙනවා ඉදිරියේදී බලාපොරොත්තු ඇති කොහොමද මේ මේ යෝජනාව ආවේ කියලා කතා කළොත් සුදර්ශීය සිංහල සංස්කෘතික ආයතනය ඒක වසරින් වසර ඡන්දෙන් සමාජික ඡන්දෙන් පත් වෙන අලුත් විදායක මණ්ඩලයක් ඉතින් ගිය අවුරුද්දේ ඡන්දෙන් පත් වුණා අපි ස්වේච්ඡාවෙන් වැඩ කරන කට්ටිය ඒකේ සභාපති විදියට සමන් ප්‍රිය මාරසිංහ මහත්තයත් ලේකම් විදියට ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්තයත් තමයි කටයුතු කරන්නේ ඉතින් ඒකත් එක්ක ඉන්නවා අනුමණ්ඩල කීපයක් අනුමණ්ඩල නමයක් ඒකෙන් එකක් තමයි සිනමා අනුමණ්ඩලය සිනමා අනුමණ්ඩලයේ ලේකම් විදියට පත් වුණේ මාව ඉතින් අපි තීරණය කරුවා එකක් අපි අධ්‍යයන කලාවේ නියැලෙන අයට අධ්‍යයන වැඩක් විදියට වැඩමුළු කීපයක් කෙරුවා සිනමාව සම්බන්ධයෙන් තාක්ෂණයේ සම්බන්ධ ඊට පස්සේ කල්පනා කරුවා චිත්‍රපට අපි පෙන්වන්න ඕනේ පරණ චිත්‍රපට හැබැයි ඒ පෙන්වන එකේ යම් සලකුණකුත් තියන්න ඕනේ ඒ අදහස එක තමයි තීරණය කරුවේ මේ චිත්‍රපටවල විශේෂයෙන් අපේ රට මියගිය කලාකරුවෝ සිහිපත් කරන රටක්නේ මම කියන්නේ ඒක කමක් නැහැ ඒ කියන්නේ මරණයෙන් පසුව තමයි කතා කරන්නේ අග යන්නේ මරණයෙන් පස්සේ මම කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ නමුත් ගොඩක් වටින්නේ ජීවත් වෙලා ඉඳද්දී ඒ කලාකරුවව අගේනව නම් තමයි ඒකෙත් පොඩි මනෝභාවයක් තියෙනවා ජීවත් වෙලා ඉන්න කලාකරුවව අගයනකොට ගොඩක් අය අහනවා ඇයි ඒ අසනීපෙන්ද කියලා. ඒ කියන්නේ පුරුද්දක් විදිහට දැන් මේක හිත කියන අසනීප වුණොත් මිය ගියොත් තමයි මේක ඇගීමට ලක් කරන්න ඕනේ. ඉතින් අපිට ඒකත් වෙනස් කරන්න ඕන නේ. ඒ නිසා අපි දැනට ශේෂයේ වැඩ කරන කලාකරුවෝ ජීවත් වෙලා ඉන්න කලාකරුවෝ ලංකාවේ කලාව ඇතුලේ මාක්කයක් තියපු කලාකරුවෝ අගයන්න ඕනේ කියලා ඒකේ මුලින්ම අපි සෝමපාල ලීලානන්ද මහත්තයව ඇගෙව්වා යව්වන උයනේ කියන නමින් ඊට පස්සේ සුමීරත්නායක මහත්තයා ඇගෙව්වා තරු විමනක රණසලකුණ කියන මේ ඊට පස්සේ තමයි ජයසිරි අයියා හඳුනාගත්තොත් ඔබම කියන ඒ ටයිටල් එක යටතේ ජයසිරි අයියා අගයන්නේ ඒ හැම එකකදීම ඉතින් ඔබලත් මේ ආයතනෙත් අපිට ගොඩක් සහයෝගය දීලා තියෙනවා ප්‍රචාරක පැත්තට. අනිවාර්යෙන්. ඒ නිසා I think මේ හරි දෙයක් හොඳ විදිහට සිද්ධ වෙනවා නම් ඒකට සහයෝගය ලබා දෙන්න අපි දෙවරක් හිතන්නේ නැහැ කියන කාරණේ මතක් කරන ගමන් අපිට දැන් ඔය හඳුනාගත්තොත් ඔබම අපිට බලන්න පුළුවන්කමක් තියෙනවා එතුමන් වෙනුවෙන් මේ හැදුණු වීඩියෝව අපි එක බලලා කතා කරමු. ඉදා මෙදා තුර යුග ගණනක් තිස්සේ නානාවිද ඇත්ත පැතිවල ඇවිද පැමිණ අපේ කාලේ කලාකිතේදී අපට හමුවන පරිසමාප්ත විශ්වීය මිනිසා W ජයසිරි W ජයසිරි නිර්මාණාර්ථකාමියාට දැයි ආදර උපහාර පිදෙන ඇගයුම් උලෙල හඳුනාගත්තොත් ඔබ මා මේ 30 වෙනිදා අඟහරුවාදා
කොළඹ 7 සුදර්ශීදී උදෑසන 10 සිට ගරු කටයුත්තන්ට ගරු කරන්නට හිතේශවන්ත ඔබ සැමටයි මේ ආරාධනා. හඳුනාගත්තොත් ඔබ හඳුනාගත්තොත් ඔබ මා මේ අය හරියට හඳුනාගත්ත එක තමයි ඔබේ වටිනාකම් බවට පත්වලා තියෙන මට හිතන විදිහට. අර මෙතුමන් කියපු විදිහටම මේ මිය ගියාට පස්සේ එහෙම නැත්නම් අසනීප වුණාට පස්සේ තමයි හුඟක් වෙලාවට කලාකරුවෙක්ව මතක් වෙන්නේ. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා විවිධ සම්මාන උරුලවල ඇගීමෙන් පස්සේ දවස් දෙකකට කලින් ඒ කෙනා ජීවිතයෙන් සමුවරගෙන තියෙන අවස්ථාවන් තියෙනවා. මේකේ වටිනාකම අධ්‍යක්ෂකතුමෙක් විදිහට ඔබට දැනෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඔව් ඇත්තටම මෙහෙම මට මේ මේවා දකිද්දි මට දැනෙච්ච දේ තමයි අපිට අමතක වෙච්ච කාරණාවක් තියෙනවා. ජයසිරිගේ රංග පෞරුෂය, ඒ කියන්නේ ජයසිරිට රීප්ලේස් කරන්න කෙනෙක් නැහැ. ඒක තමයි මේ වෙනුවට යොදන්න කෙනෙක් නැහැ. ඔහු දවල භීෂණ නාට්‍ය කරපු චරිතය බලන්න, ඊට පස්සේ කඩුල්ලේ කරපු චරිතය බලන්න. ඒ එහෙම රංග පෞරුෂයක් තියෙන ඒ අපි කියන්නේ මේ තිරේ මහා පෞරුෂයක් පෙන්වන නළු නිළියෝ අද ඉතාම විරලයි. ඒ අතින් ජයසිරිල වගේ අය ලොකු ඉහළ තැනක ඉන්නවා. ඒ කටහඬ, ඒ රංග පෞරුෂය, ඒවා මේ අහම්බෙන් ආපුවා නෙවෙයි. ඒගොල්ලෝ ජීවිතයේ විශාල දේවල් කැප කරලා ගෙනාපු දේවල්. හැබැයි හොඳම දේ තමයි අද වෙද්දිත් ජයසිරිල වගේ අය හොයනවා, ඉගෙන ගන්නවා. මේ ජයසිරි අර මේ මෙතන අපේ අජන්ත සහෝදරයා කිව්වා මේ ජයසිරිලා මේ වයසට යන්නේ ඇත්ත තමයි. දැන් ඉන්න තරුණයින්ට වැඩිය තරුණයි. ඒගොල්ලන්ගේ හිතුම් පැතුම්, කල්පනා කරන දේවල් හැම එකක්ම මේ තරුණයි. ඉතින් ඒ ජයසිරිලා වගේ අය නැතිකම තමයි මේ අපේ කර්මාන්තේ මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. පහුගිය කාලේ ජයසිරි ওই විවිධ ටෙලිනාට්‍යවල රඟපාලා ඔව් කියනවා. මට මතකයි මේ මම මේ හැම එකේම රඟපානවා. ඒ හින්දා මේවට විරුද්ධව මට කතා කරන්න බෑ. මං ජීවත් වෙන්නේ මේකෙන්. ඒ වගේ හරි සංවේදීව අවංකයි. ඒ තමුන් කරන දේ ගැන අවංකයි එහෙම කියන මේ මිනිසෙක්. අනිත් එක තමයි ජයසිරිලා වගේ අය ඒ වගේ ඒ කියන්නේ අදීන මිනිස්සු හා දේශපාලනික මිනිස්සු. ඒ කියන්නේ ඔහු පාක්ෂික අදහසින් නෙමෙයි මම මේ කියන්නේ. ඒ වගේ දේශපාලනික මිනිස්සු මේ රටේ නැහැ නිර්මාණකරණය ඇතුලේ. ඔබ කියන්නේ මේ රංග කාර්යයට සාධාරණයක් කළ ජීවිතයට සාධාරණයක් කරපු ආදරණීය චරිතයක් විදිහට එතුමන්ව හඳුන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා. එහෙනම් ඒ හඳුන්වා දීම තියෙනකොට ඇගීම කොහොමද සිද්ධ වෙන්නේ? ආරම්භ වෙන්නේ කොයි වෙලාවේදීද? ඒ වගේම චිත්‍රපටි කිහිපයක් පෙන්වන්නත් සූදානම්ක් තියෙනවා. අපි ඒ තොරතුරු ටික කියමු. ඇගීම පවත්වන්නේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සිංහල සංස්කෘතික ආයතනේ ගොඩක් අය කියන්නේ සුදර්ශි කියලා. සුදර්ශි ආයතනේ අපි උදේ අපි සිනමා නිර්මාණ තුනක් ප්‍රදර්ශනය කරන්න හිතාගෙන ඉන්නවා. ජයශ්‍රී අයියා ප්‍රධාන විදියට සම්බන්ධ වුණ සිනමා නිර්මාණ තුනක්. ඒකෙන් උදේ 10 මාරට අපි HD ප්‍රේමරත්න මහත්තයා අධ්‍යක්ෂණය කරපු 20 දැල චිත්‍රපටය පෙන්වනවා. ඊට පස්සේ 2 මාරට ධර්මසේන පතිරාජ මහත්තයා අධ්‍යක්ෂණය කරපු ඔබ දැන් ආරම්භයේදී අහපු ගීතය සම්බන්ධ බඹරු ඇවිත් සිනමා පටයත්. ඊට පස්සේ 7ට රෑ 7ට අශෝක හඳගම මහත්තයා අධ්‍යක්ෂණය කරපු මේ මගේ සඳයි චිත්‍රපටියත් පෙන්නනවා. ඒ චිත්‍රපට තුනම අපි නොමිලේ ප්‍රේක්ෂකයන්ට විවෘත කරලා තියෙන්නේ. ඒ අතර හවස 5ට අපි W ජයසිරි ඇගවි මුලලක් කරනවා. පැයක විතර ලොකු උත්සවයක් විදිහට නෙමෙයි, අපි සාමාන්‍ය සරල නමුත් වටිනාකමක් ඇති උත්සවයක්. ඒකට විවෘතයි ගොඩක් අයට. ඒකේ අපි පැයක විතර වැඩසටහනක් තමයි ඒකේ ප්‍රධාන කතාව විදිහට අපි ජයසිරි අයියා ගැන ප්‍රධාන කතාව අපි ආරාධනා කරලා තියෙන්නේ සමන් අතවුදෙට්ටි මහත්තයාට. ඊට අමතරව තව පොඩි කතා ජයසිරි සම්බන්ධ අදහස් කීපයක් කීප දෙනෙක් දක්වනවා.
ඉතිං ඕක තමයි ඉදාට වැඩසටහන. මේ අවස්ථාවත් සියලු දෙනට ආරාධනා කරනවා, විවෘතව ආරාධනා කරනවා එන්ඩ සම්බන්ධ වෙලා ජයසිරි අයියට ශක්තියක් යොමු කියන. හොඳ, ඔබටත් අපි ආරාධනා කරනවා, ආරාධනා කරමු ඒ නිර්මාණවලට ආදරය කරපු ආදරණීය පිරිසට ඒ කෘතුගුණ සලකන්න එන්න කියලා එදාට. ඔව්, ඇත්තටම ඊට වැඩි කෘතුගුණ සැලකීමක් කරන්න ඕන. මේ ගුවන් කාලය හුඟක් වටිනවනේ. අනිවාර්යයෙන්. මේ ගුවන් කාලය වටිද්දී වටින ගුවන් කාලය මේ වගේ සත්කාරයකට යෙදුවට ඉස්සෙල්ලාම සියත නාලිකාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ කලාකරුවන් වෙනුවෙන් මේ ඔබ කරන මෙහෙයට ස්තුතියි. ඊළඟට අපි ආරාධනාත් කරනවා සියලු දෙනාට එන්න අපි කෘතගුණ සලකමු ජයසිරිට. හොඳයි, කෘතගුණ සලකන්න ඔබේ මේ කරපු රංග කාර්යයන් වෙනුවෙන්. ඒ වගේම අපිට ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න පුළුවන්කමක් ලැබුණු, තමන්ට ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් කරපු ආදරණීය කෙනෙක් විදිහට අපිට තුමන්ව හඳුනා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ දෙපළට වගේම මේ ශක්තිය දෙන හැම කෙනෙක්ටම පුළුවන්කමක් ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලංකාවතර රංගන ශේෂ්ත්‍රය ඇතුලේ වෙන්න පුළුවන් විවිධ ශේෂ්ත්‍රයන් තුළ හිටපු ආදරණීය චරිත මේ විදිහට ඇගවීමට ලක් කරන්න තව තවත් ඉඩහසර වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේදී මේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.